මම ඩොක්ටර් නලින් කිතුල්වත්ත ඍජුආරය ළමාරෝහලේ දැඩි සත්කාර ඒකකයේ බාර ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා මේ දිනවල රට පුරාම පැතිරෙන ළමයින්ට බලපාන විශේෂ රෝගී තත්ත්වයක් මේක කොවිඩ් වලට සම්බන්ධයි කොවිඩ් හැදිලා ඊට පස්සේ සති දෙකක් සති හයක් විතර කාලයක් ගත වෙනකොට ළමයින්ට ඇතිවෙන රෝගී තත්ත්වයක් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කවුරුත් දන්නේ නැහැ කොවිඩ් හැදිලා තියෙනවා කියලා සමහර වෙලාවට අපි කවුරුත් දන්නේ නැතුව මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන් දැනටමත් ඒ රෝගයට ගොදුරු වුණු ළමයින් 6 දෙනෙක් අපි දැඩි සත්කාරයකේ මේ වන විට ප්‍රතිකාර ලබනවා මේ ළමයි සාමාන්‍යයෙන් අවුරුදු 8ක් 15ක් අතර වගේ ළමයි හොඳින් වැඩුණු මේගොල්ලන් මුලින්ම අතු වෙන්නේ උණ ඒ වගේම දැඩි ඇඟපත රුධාවක් ඇති වෙනවා ඊට පස්සේ බඩේ කැක්කුම වමනය පාචනය මේ වගේ සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි අතු වෙන්නේ සමහරලාට අපි දන්නෙත් නැහැ ඒ දෙමෝපියන් දන්නෙත් නැහැ ඒ ළමයාට කොවිඩ් හැදිලා තිබුණාද කියලා තවත් රෝග ලක්ෂණ තියෙනවා ඇස් රතු වෙන්නට පුළුවන් මුළු ඇඟ පුරාම මතු වෙන ස්කින් රෑෂ් එකක් නැත්නම් හැමේ දද වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේකේ භයානක තත්ත්වය තමයි මේක හෘදේ වස්තුවට බලපාලා රුධිර පීඩනය අඩු වෙලා සමහර වෙලාවට මිය යනන්ට පවා ඉඩ තියෙනවා. ඉතින් මේ රෝගය අලුත් රෝගයක්. ගිය අවුරුද්දේ 2020 අප්‍රේල් මාසයේ එංගලන්තයේ තමයි මුලින්ම මතු වුනේ. දැන් අපි අපට පේනවා ලංකාවටත් මේ රෝගය ඇවිල්ලා කියලා. අපි දැනට දන්නවා රෝගේ වැළඳුණු ළමයි කීප දෙනෙක්ම අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා ලංකාව පුරා තැන් තැන් වලින්. ඒ නිසා මේක ලංකාව පුරාම පැතිරෙන්න ඉඩ තියෙනවා. මට කියන්න තියෙන පණිවිඩය තමයි මේ දවස්වල ළමයින්ට උණ පාචනය බඩේ කැක්කුම මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙන්න මොකද පරක්කු කරනවා කියලා කියන්නේ අපි ළමයාගේ ජීවිතය අනතුරකට